ආයුබෝවන් කියලා පිළියර ගන්නවා අපේ අධ්‍යාපනික channel එක online education for BC YouTube channel එකට මේ වෙද්දි මේ channel එක තුල අධ්‍යාපනික තොරතුරු බොහෝමයක් අපි සාකච්ඡා කළ අවසන් BC විෂය නිර්දේශයේ හදාරන කෙනෙකුට ඇත්තටම මූලික අවබෝධයක් නැතුව වුණත් තමන්ට ඌමනා සාමාර්ථයකට මම ඒකකටම කියලා අර්ථ ගන්නවන්නේ එහෙත් තමන්ට ඌමනා කරන සාමාර්ථයකට අවශ්‍ය කරන තොරතුරු අපි මේ වෙද්දි සාකච්ඡා කළ අවසන් ඒ වගේම 13 වසරේ පාඩම් සියල්ලම වගේ කෙටිසටහන් විදිහට අපි සාකච්ඡා කළ අවසන් කරන්නට යදුනා අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙමව්පියෝ සහ දරුවන්ගේ නිතර ඉල්ලීමක් සහ නිතර ප්‍රශ්නයක් විදිහට අහන එක තමයි උසස් පෙළ විභාගයට පෙනෙන තමන්ගේ දුවට තමන්ගේ පුතාට මොනවද කරන්න හොඳ විෂය ධාරාව බොහෝ විට තමන්ගේ දුව හෝ පුතා ඥාතියා ඕලෙවල් විභාගයට ඒ පහක් ගත්ත කෙනෙක් ඒ හයක් ගත්ත කෙනෙක් ඒ හතක් ගත්ත කෙනෙක් වගේ කෙනෙක් එතකොට ඒ වගේ කෙනෙක් අපෙන් ඇවිල්ලා ඇහුවට පස්සේ මොනවද උසස් පෙළ කරන්න හොඳ කියලා අපිට හරියමං උත්තරයක් දෙන්න බෑ ඒකට හේතුව තමයි ඇත්තටම මේ හතක් ඒ අටක් ඒ නමයක් තියෙනවා කියන්නේ ඒ ළමයා හැම විෂයකටම එක හා සමානව දක්ෂයෙක් කියලා තියෙන නිසා හැබැයි මේ වීඩියෝ එක බලන ඔයත් උසස් පෙළ විභාගයේ කරන කෙනෙක් නම් සහ උසස් පෙළ විභාගයේ කරන දරුවෝ ඉන්න අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් තේරුම් ගත යුතුයි ඕ ලෙවල් විභාගෙන් අපේ උසස් පෙළ විභාගයේ කිසිසේත්ම තක්සේරු කරන්න බැරි බව. ඒකට හේතුව තමයි දරුවෝ වුණත් සමහර විට උසස් සාමාර්ථයක් ලැබුණායින් පසු එය කල්පනා කරනවා ඕ ලෙවල් විෂයන් 8ක් 9ක් එකපාර ඒ ගත්ත අපිට ඒ ලෙවල් විෂයන් 3ක් අවුරුදු 2ක් තරම් කාලයක් තියෙනවා. ඕක මහලොකු දෙයක් නෙමෙයි පන්ති යන්නත් පුළුවන්. ගුරුරු හොඳම ගුරුරු ගාවට යන්න පුළුවන්. ඒ නිසා උසස් පෙළ කියන්නේ මොකද්ද කියලා බොහෝ දිනේ තෝරගන්නවා සමාහයට බයෝ කරන්න, මැත්ස් කරන්න, කොමර්ස් කරන්න, සමාහයට ආර්ට් කරන්නත් තෝරගන්නයි ඉන්නවා. අති බහුතරයක් පිළිගත්තව නැතා ආර්ට් කියන විෂය ධාරා කොටස සම්පූර්ණයෙන් අතහැරලා බොහෝ විට අනෙත් විෂයන් කරා තමයි යොමු වෙන්නේ. හැබැයි අවසාන ප්‍රතිඵලය ගත්තට පස්සේ හෝ වසරක් විතර මේ විෂයන් එක ගියාට පස්සේ අති බහුතරයක් 100ක් ගියෝතින් අඩුම 75ක් 50ක්වත් පිරිස නැවතත් තමන්ගේ විෂය මාරු කරනවා. මේ වෙද්දිත් අපිට එවැනි දරුවෝ ගණනාවක් හම්බ වෙලා තිනවා. අතරමැද සමහරට මේ දැන් අවුරුද්දක් ගෙවිලා අවසන්, තවත් මාස ගණනක් ගෙවිලා අවසන්, 2022 දරුවෝ මේ වෙද්දිත් ඉස්කෝලෙන් අවසර අරගෙන තමන්ගේ විෂයන් තුනෙන් එකක් දෙකක් හෝ තුනම සමහරට සම්පූර්ණයෙන්ම මාරු කරනවා. එහෙම මාරු කළාට පස්සේ වෙන දේ තමයි ඒ දරුවන්ට අවශ්‍ය කරන මූලික දැනුම නැතුව තමයි ඊළඟ පන්තියට සහභාගී වෙන්නේ. කාට හරි කියන්න පුළුවන් රිවිෂන් එකකට සම්බන්ධ වෙලා මුලින්දන් විස්තර අහගෙන ගොඩ දා ගන්නවා කියලා ඒක එච්චර ඇත්තම සාර්ථක ප්‍රායෝගික ක්‍රමයක් නෙමෙයි. තවත් කෙනෙකුට කියන්න පුළුවන් 2022 පන්තියට ගිහිල්ලා මුල් ටික අල්ල ගන්නවා. 21 පන්තියක ඉඳන් හෝ ඒ ගුරුවරයෙක් ඇසුරු කරගෙන තමන්ගේ නිවසට ගෙනහලා ඒ කරුණු එකතු කර ගන්නවායි කියලා. හැබැයි ඒ කිව්වට සම්පූර්ණ තොරතුරු ආවරණය වීමක් මේ තුල සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසාම ඉහළ ප්‍රතිඵලයකට යන්න තියෙන අවස්ථාව මගහැරෙනවා වගේම ඕලෙවල් විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල තිබුණු දරුවෝ නොහිතුව ලෙස තමන්ගේ උසස් පෙළ විභාගය අසමත් වෙන හේතුවක් බවට පත් වෙන පාස් වුණත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන තරම් සුසුකම් නැති වෙනවා. ඒ නිසා මම මුලින් මතක් කළා වගේම මේ වීඩියෝ එක බලන ඔයා දැනටත් 2021 වසරට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින කෙනෙක් නම් හෝ 2022 වෙනුවෙන් විෂයන් තෝරගත්ත කෙනෙක් නම් තෝරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අංක 1 වශයෙන් හොඳට මතක තියාගන්න ඕනේ තමයි අපි තෝරගන්න විෂය ධාරාව අපිට නඩත්තු කරන්න පුළුවන්. තමන් මේ විෂයට ඇත්තටම දක්ෂයෙක් හින්දාද ඕලෙ ඕලෙ විභාගයට ඒකක් ආවේ? තමන් ඇත්තටම මහන්සි වුණාද? ඒ මහන්සිච්ච කාලය තුල පාඩම් කරපුවා තේරුණාද? අද වුණත් පේපර් එකක් ගත්තොත් ඉගෙන ගන්න කෙනෙක් ගාවට ගියොත් එයාට උදව් කරන්න පුළුවන්. ඒ දැනුම් මට්ටම ගැලපෙනවද කියලා තේරුණොත් ඔයා ඕනම ගැඹුරු විෂයක් තෝරාගත්තර කිසිම ගැටලුවක් නැහැ. මොකද ඒ පදනම තුල ඔයාම ඉන්න හින්දා. හැබැයි උසස් පෙළ විභාගයට යද්දී බොහෝ විට තමන් වෙන පාසල් කරා මාරුනා මේ පාසලෙන් දෙන බකට් එකේ තියෙන දේ තෝරගන්න වෙනවා. එහෙම නැත්නම් දෙමව්පියෝ ගොඩක් දුරට කැමති ඕට රැකියා නැහැ, මේවට රැකියා නැහැ. ඒ නිසා මේ විශ්ය කරන්න අයියා කලේ මේක, අක්කා කලේ මේක, ඕවා කරලා ෆේලුම ගිරට් වෙලා එන කියලා අර මනස කඩලා අලුතෙන් හදන් හදනවා. ඒ නිසා ඔයා නැවතත් තේරුම් ගන්න අම්මා තාත්තට පැහැදිලි කළ කියන්න අම්මේ තාත්තේ මම මේ විශ්යට කැමති නැහැ, මම මේක ටාසෙන් මේ දෙයට මම කැමති නිසා තමයි
මේ විෂය ධාරාව තෝරගන්න කියලා. දෙමව්පියොත් දරුවගේ කැමැත්තට අනිවාර්යෙන් මේ අවස්ථාවේ අවනත වෙන්න ඕනේ. මොකද තමන් පෙන්වන මාර්ගය හරි වෙන්න පුළුවන්. හැබැයි ඒ තෝරා ගැනීම ඔබ තෝරා දෙන දේ නිසා අසමත් වුණොතින් බොහෝ විට ඔබට දෝෂාරෝපණය කරයි. කවදා හරි දවසක මේ අම්මා කිව්ව හින්දා තමයි මේ දේ මට උනේ කියලා, තාත්තා කිව්ව හින්දා නිසා තමයි මේ දේ මට උනේ කියලා ඒ වචනේ අහන්න ඕනේ නැහැ දරුවෙක් හදපු දෙමව්පියෙක් වශයෙන් ඔයාලා. ඒ වගේම තවත් ඉස්සරහට පොඩ්ඩක් කතා කරනවා නම්, විෂයන් කොයික තෝරගත්තත් මහන්සි වෙනවා නම් ඇත්තටම ප්‍රතිඵල තියෙනවා. අධික නිදා ගැනීම සම්පූර්ණයෙන් අතහරින්න ඕනේ විෂයක් වෙනුවෙන් මහන්සි වෙන කෙනෙක්, සබ්ජෙක්ට් එකක් වෙනුවෙන් මහන්සි වෙන කෙනෙක්, විශ්වවිද්‍යාලයකට යන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්. ඒ වගේම තමයි මේ විෂය වෙනුවෙන් පූර්ණ දැනුමක් ආවරණය වෙලා තියෙන්න ඕන, සහ සම්පූර්ණ මේ විෂය පථය පිළිබඳ අවබෝධයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ වගේම බොහෝ විෂයන් ගත්තට පස්සේ ඇත්තරම ටිකක් අමාරුයි. ඒ වගේ විෂයක් කරගෙන යන අමාරු නම් ඔයා ලේසි විෂයකට ඉක්මනට මාරු වෙන ඕනේ. ලේසි විෂය ඉසෙට් අගේ නැහැ කියලා කිව්වට ඉසෙට් අගේ නැති දේ ගැටලුවක් නෙවෙයි, Tamanට ඉහෙළම ලකුණක් ලබා ගන්න පුළුවන් නම්, මහන්සි වෙන්න පුළුවන් නම්. ඒ නිසා ගොඩක් අය අතරමැද කාලයක් දුවලා ආර්ට් විෂය තෝරගන්නවා. එහෙම නැත්නම් සෙකන්ඩ් සයි එක තර්ඩ් සයි එක ආර්ට්මයි කරන්නේ. ඒක තමයි ඇත්ත කතාව. පිළිගත්ත හෝ නැතා ඉඳලා හිටලා හැම කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි අති බහුතර ගැන තමයි මම මෙතන කතා කරන්නේ. කලා විෂය ධාරාව නියෝජනය කරන කෙනෙක් විදිහට මම මේ පැත්තට බරව කතා කරනව නෙවෙයි. හැබැයි යම් කිසි දෙයක් අවසානයේ ප්‍රතිඵලයේ පාසු නොතින් විශ්වවිද්‍යාල මිතරක් නෙවෙයි අපි ජීවිතය හදන්නේ. ඉන් එහාට විද්‍යාපීඨ තියෙනවා. ඒ වගේම අද වෙද්දී ලංකාව පුරා බෞද්ධ විශ්වවිද්‍යාල අවුතෙන් ආරම්භ කරලා තිනවා. කලා විෂය ධාරාව ආර්ට් කියන දේ කරන කෙනෙක් නම් අනිවාර්යෙන් දහම් පාසල් අවසාන විභාග සමත් වෙන්න, ධර්මාචාර්ය විභාගේ එකට එකතු කරගන්න. ඒ තුල අපි නොහිතන ඉලක්කයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. මේ විද්‍යුත් වල දන්නවා ඇති ලංකාවේ ප්‍රසිද්ධ නැතුණාට, හැමතැනම දකින්න නැතුණාට ධර්මාචාර්ය විභාගයෙන් ගුරුපත්වීම් කරන ගුරුවරු ලංකාවේ තැනින් තැන ඇත්තටම ඉන්නවා. ඒක තමයි මේ විෂයට තියෙන වටිනාකම. අනෙක් විෂයන් වලත් ඒ වගේම තමයි. හැබැයි ඔබේ තෝරා ගැනීම ඔබ බොහෝ කාලයක් ඉදිරියට රැගෙන යනවා. මේ කරුණ තමයි මතක් කළේ. දෙමව්පියෝ, දරුවෝ, යාළා යාළුවෝ හැමෝම මගෙන් අපෙන් නිතරම ගුරුවරු විසින් වශයෙන් අපෙන් අහන නිසා, පිළිතුරක් බලාපොරොත්තු වෙන නිසා තමයි මේ කරුණ ටික මතක් කළේ. විශේෂයෙන් 2021 වසරේ ඉන්න කෙනෙක් නම් ආයෙත් ඇත්තම විෂය මාරු කරන කාලයක් නෙවෙයි මේක. තමන් කරන විෂයට වැඩි වේට් එකක් දාලා වැඩි කැපවීමක් දාලා ඉදිරියට කරගෙන යන්න. 22ට තාම විෂයන් තෝරගෙන පාසල් ආරම්භලා නැති නිසා ඇත්තටම හොඳට හිතලා තීරණයක් ගන්න. අවුරුදු දෙක කාලයක් හොඳටම තියෙනවා ඔයාලට. ඒ තුල තවම විෂය ගන්න තෝරගන්න විෂය මොකක් වුණත් ගොඩක් කාලයක් තියෙනවා කැප වෙන්න. විෂයන් තුනට මෙහෙම වුණොත් ඔබට ඉහළ ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙවි. මේ වගේ අදහස් අපි හැමදාම කතා කරන අපේ channel එක තුල ඔයාලට මේ අදහස් වටිනවා නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ වගේම මගේ නමින් සුදම්මහාඳුරු කියලා අලුතෙන් YouTube channel එකක් අපිට නිර්මාණය කරන්න වුණා. මේක ඇතු වෙච්ච ගැටලුවක් නිසා ඒකෙත් අපි දහම් පාසල් අවසාන වගේ තොරතුරු, ධර්මාචාර වගේ තොරතුරු, ඒ වගේම විෂය පත්‍ර වල වෙනස් වීම සිදු වුණා නම්, ලකුණු දීමේ පටිපාටි වෙනස් වීම සිදු වුණා නම් සාකච්ඡා කරනවා. මම පහල link එක දාලා තිනු, එකෙන් එකතු වෙන්න පුළුවන්. ඊට පස්සේ විෂය හා සම්බන්ධව හෝ උසස් පෙළ විභාගය සම්බන්ධව මොනවා හෝ තොරතුරක් දැනගන්න අවශ්‍ය නම්, විෂයන් තෝරා ගැනීමේදී ඇති වෙච්ච ගැටලුවක් ගැන කතා කරගන්න ඕමනා නම්, විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙද්දී මොනවා හරි ගැටලුවක් වුණා නම්, අධ්‍යාපනික වශයෙන් තියෙන ඕනෑම ගැටලුවකට මගේ දුරකථන අංක තියෙනවා, කතා කරලා ඕනම වෙලාවක අහන්න පුළුවන්. උපරිම ආකාරයෙන් උදව් කරන්න හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. හැමදාම ආටම ජයග්‍රහයි දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම සුදම්ම හඳුරු.